ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා මාස්ටර් ඉංජිනේරින් YouTube channel එකට ඒ වගේම Facebook page එකට ඉතින් කොහමද ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකාව පුරාම මාස්ටර් ඉංජිනේරින් අපි නිෂ්පාදනය කරන මූලතන් ගෙවල් ඇන්ට්‍රි කබට් සුන්දර දසුන් ඔබට ගෙන එනවා බලන්න අපි කොහොමද කළේ කියලා විශේෂයෙන්ම ආදරණීය පාරිභෝගික මහත්ම මහත්මයාගේ ආශිර්වාදයෙන් ඔහුගේ අවසරයෙන් තමයි මේ සියලුම वीडियो गत किरी सिद्ध करें थिंग अद इन कोहेद मंग दाने अद सुविशेषी दवासा किरीबगोड़ मास्टर इंजीनियरिंग अपट हेतमाई अद लंकावे विशिष्टतम पुग्गिलेग्गे मुलुतंग्याक तमाई अभी निष्पादने कले मम्मे सिटिन्ने ए मुलुतंगी सरा कागद कागद ओब दन्नवा लंकावे जनप्रियतम रंगन शिल्पिनिय थिंग मम कोहोमद आयगन कियान्ने ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ වසර 12ක ඇයගේ රංගන ජීවිතයේ ඇය ශ්‍රී ලංකාවේ තුල ඉතාමත්ම ඉහළම পদවියට මෑතකදී පත් වුණා. ඒ තමයි ලංකාවේ රංගන ශිල්පිනියකට යන්න තියෙන ඉහළම තැන. ඒ තමයි ඔබ දන්නවා පහුගිය දිනවල රයිගම් සම්මාන උළෙලේදී වසර 24ක් පැවති කාටවත් බින්දින්ද බැරි වෙච්ච වார்த்தාවක් ඇය බිඳහෙනු ලැබුවා. ඒ තමයි ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය සහ ලංකාවේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය යන පදක්කම් දෙකම එකවර ඇය දෝතර දරාගත්තා. ඒ ඇයගේ කැපකිරීම සහ ප්‍රතිභාව ඒ වගේම මිලියන ගාණක් වූ ප්‍රේක්ෂක ඔබගේ කැමැත්ත ඔබ ඇයගේ Facebook fan page එකට ගියොත් YouTube එකට page එකට ගියොත් ඔබට දකින්න ඇති මිලියන ගාණක subscribers likes තියෙන අයට. ඉතින් කවුද මේ ඇය? ඔබ දන්නවා මෑතකදී තිරගතුණු තෙලි වෘතාන්තයේ ගිරිදේවිය යක්ෂණියක්කු ගැහණියකගේ ස්වයංවරය ඇය සජීවීව අපිට පිළිඹු කළා. ඇත්තම ගිරිදේවිය ඒ බලපු අය ඔබ දන්නවා ඇති. ඇය මොනතරම් තාත්තික ලෙස මේ චරි වෘතාන්තයට ඇය පණ දුන්නද කියලා. ඉතින් මේ දිනවල ඔබ දන්නවා අග්නි පියාපත්වල ඉතින් කළු සුදු නුදු ඕනෑම චරිතයක් ඇය ඇයගේ ඇඟට ගන්නවා. ඉතාමත්ම තාක්ෂණානුකූලව. ඉතින් බොහොම වටින සම්පතක් ලංකාවට. ඉතින් ඊයේ පෙරේදා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාවන් පස් දෙනා අතරට සිමෝස් පොපියුලර් ඔෆ් ද වුමන් ඇයට ඉන්න වාසනාව ලැබුණා ප්‍රේක්ෂක ඔබගේ කැමැත්තෙන් මනාපේ. කවුද මේ? ඔබගේ ආදරණීය සිහිනගෙන කුමාරිය, ඔබගේ ආදරණීය තාරකාවිය, සුන්දර සරණ තාරකා, ආදරණීය රංගන ශිල්පිනියගේ නිවසේ ඇයගේ අලුත් ගෙදර මුළු තැංගේ ඉදිරිපිට තමයි මම රැඳී සිටින්නේ. ඉතින් අපි බලමු මේ මුළු තැංගේ කිරිබගොඩ මාස්ටර් ඉංජිනේරින් අපි කොහොමද නිෂ්පාදනය කළේ ඇය වෙනුවෙන්. ලේසි වුණ නෑ මේක සෑහෙන අමාරු වුණා. මොකද හේතුව ඇයගේ කැමැත්ත ගොඩාක් තිබුණා. ඇය ගොඩාක් දේවල් බල්ලා තිබ්බා. ඉතින් වසර 10ක 15ක අධ්‍යක්ෂින් තියෙන මටත් අමාරු වුණා ඇයගේ මුළු තැංගේ නිෂ්පාදනය කරන්න. මුළු තැංගේ පමණක් නෙමෙයි ඔබට පෙන්නන්නම් ඩයිනින් ටේබල් එක, ඒ වගේම ඇයගේ වොකින් ක්ලෝසෙට් එක, ඇයගේ නිදන කාමර අල්මාරිය. ඉතින් ලංකාවේ ජනප්‍රියතම ආයතන අතුරින් ඇය දෙපාරක් හිතන්නතුව මාස්ටර් ඉංජිනේරින් අපිව තෝරගත්ත මේ මුළු තැංගය ඇයගේ නිදන කාමර අල්මාරිය විශේෂයෙන්ම ඇයගේ සීනේ සැබෑ කරගන්න. ඉතින් අලුත් ගෙදරක් ලස්සන ගෙදරක්. ඉතින් විශාල අභියෝගයක් වුණා මට. ඉතින් අපි මොන කතා කරන දෙයක් නෑ මට. ඇයගෙන් මහා දැනගමු මෙන්න ඉන්නවා ඔබගේ තාරකාවිය. ඉතින් බලන්න ඇය කියාවි අපි කොහොමද මේ මුළු තැංගය, මේ අල්මාරිය, මේ ඩයිනින් ටේබල්, මේ සියලුම නිෂ්පාදන ඇය වෙනුවෙන් සිද්ධ කළේ, මොන විදිහට සිද්ධ කළේ කියලා ඇයගෙන් අසා දැනගන්න. මින්නින්න ඔබගේ ආදරණීය තාරකාවිය. අයිවන් හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ සිහින නිවහනට. ඉතින් ඔන්න මගේ සිහින මුල්තන්ගේ තමයි ඔයගොල්ලෝ මේ ඉන්නේ. අවුරුදු 12ක් මේ ශාස්ත්‍රයේ දීර්ඝ ගමනක් ඇවිල්ලා අවසානයේ මගේ තිබ්බ ලොකුම හිණයක් වෙච්ච මගේ සිහින නිවහන මට ඔන්න අවුරුදු 12කට පස්සේ ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් වලින් එකතු කරගත්ත දේවල් වලින් හදපු නිවහනේ මගේ සිහින මුල්තැන්ගය වගකීමක් ඇති ආයතනයකට ලබා දෙන එක විශේෂම කාරණයක් වුණා. ඉතින් මගේ සිහින මුල්තැන්ගය විතරක් නෙමෙයි මගේ वॉकिंग क्लोसेट के वगे मगे अनीत खामरल तीन कबर्ड्स पावा मम मे आयतन तेक तम एक अखरे तीन मम तो वरगत्ते लंका जनप्रिय आयतने अक्वन मास्टर इंजीनियर आयतने अभी बलमु मगे सीन निवहने कोहमद मे वे खटियत सिद्धवने के
ඉතින් මගේ සිහින මුල්තන්ගේ හදාගද්දී මට මේක මේ පුංචි කාලයක් තිබ්බ සිහිනයක් නෙමෙයි මේකට යා ලොකු කාලයක සිහිනයක් ඒ කියන්නේ අවුරුදු 3ක් විතර මගේ ඔළුවේ තිබ්බ කන්සෙප්ට් එකක් තමයි මේ එලියට එන්නේ හැබැයි මම ලී වලට ප්‍රිය කරන කෙනෙක් නෙමෙයි කියන්නේ මම ලී පැන්ට්‍රි කපට අපි සම්ප්‍රදායික පැන්ට්‍රි කපට අපි දැකලා තියෙනවා ලී වර්ණය ලී වලින් හදලා තියෙන ඉතින් ඒකට මම එච්චර කැමති නෑ ඉතින් ගොඩක් කලින් ඉඳන් අපි දැකලා තියෙන දෙයක් ඒ වගේම කල්පවත්ම පිලිමදවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද වේයන්ගෙන් ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න ගියාම වතුරෙන් ආරක්ෂා කරගන්න ගියාම ලොකු ප්‍රශ්න තියෙනවා සාමාන්‍යයෙන් මම උළුහව පවා සාමාන්‍යයෙන් ලී වර්ණයට කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේකට ඔප්ෂන්ස් හොය හොය ඉද්දි තමයි මට මේ ලෝහ කියන ඔප්ෂන් එක හම්බ වුණේ. එතකොට මට මේ ගැන මට දැනුවත් වුණා Facebook අන්තර්ජාලය ඔස්සේ මම මේ ගැන දැනුවත් වුණා ඒ වගේම මගේ සහෝදර කලා ශිල්පිනියන් මේ ආයතන යටතේ ඔවුන්ගේ සිහින මුල්තන්ගේ හැබෑ කරගෙන තිබ්බා ඉතින් ඒ නිසා මම ඒ ඔස්සේ මිස්ටර් නලින්ට කතා කරලා මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ ජවන් හම්බෙන්න ගියා ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරයට මම ගියාට පස්සේ මමත් සර්ප්‍රයිස් වුණා මේ ලෝහ වලින් මෙච්චර ක්වොලිටි එකට කරන්න පුළුවන්ද කියලා මොකද මගේ කන්සෙප්ට් එකුනේ ඕපන් කිචන් එකක් ඕපන් ලිවින් රූම් එකක ඕපන් කන්සෙප්ට් එකක් ඉතින් ඒකත් එක බලද්දී හරිම නීට් හරිම ඇහැට ප්‍රිය වෙන විදිහේ පැන්ට්‍රි එකක් තමයි මට අවශ්‍ය වෙලා තිබ්බේ. ඉතින් මගේ වර්ණයත් මට මම තෝරාගෙන තිබ්බේ නියුට්‍රල් කලර් එකක් වයිට්. ඉතින් ඒකත් එක්ක මම පුදුම වුණා අතරම මේ විදිහට මෙච්චර ලස්සනට මේ වගේ ලෝහ වලින් මොකද මේක නිපදවලා තියෙන්නේ සිංග් ස්ටීල් වලින් ජපානයේ නිපදවන සිංග් ස්ටීල් වලින්. ඉතින් එච්චර ලස්සනට කරගන්න පුළුවන්ද කියලා ඉතින් ඔයාලත් බලන්න මෙච්චර ලස්සනට මේ කරගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ මන් දන්න ඔගලන්ට මට තිබ්බ වගේම ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ සිංග් ස්ටීල් කියන්නේ කියලා. සිංග් ස්ටීල් කියන්නේ ඔයගොල්ලෝ දන්නා ලෝකේ තියෙන ශක්තිමත්ම ලෝහය තමයි සුදු යකඩ. සුදු යකඩ වලට පස්සේ තියෙන ශක්තිමත්ම ලෝහය තමයි සිංග් ස්ටීල් කියන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ වාහන හදන්න එතකොට ඉලෙක්ට්‍රික් බඩු හදන්න ඉන ෆ්‍රේම් එක හදන්න යොදාගන්නේ මේ සිංග් ස්ටීල් කියන ලෝහය. ඒ වගේම තමයි කියන්නේ මේ සුදු යකඩනොත් මාස්ටර් ඉංජිනේර ආයතනයේ ඔවුන්ගේ නිෂ්පාදන කරනවා පැන්ට්‍රි කපට් හදනවා. නමුත් මිල චුට්ටක් වැඩි නිසා මට දරන්න පුළුවන් වියදමක් දරන්න පුළුවන් ලෝහයක් තමයි සිංග් ස්ටීල්. ඉතින් මගේ බජට් එකට හරියටම ෆිට් වුණා සිංග් ස්ටීල්. ඉතින් ඒ නිසා තමයි මම සිංග් ස්ටීල් තෝරගත්තේ. ඉතින් මම ඇතුළත පෙන්නුවොත් මේ විදිහට තමයි ඇතුළත තියෙන්නේ. කොයිම වෙලාවකවත් මේක හොයන්න බෑ. මේක යකඩෙන් කරපු දෙයක්. ලෝහ භාවිතා කරලා කරපු දෙයක් කියලා කොයි වෙලාවකවත් අපිට කියන්න බෑ. මොකද මේකේ කිසිම තැනක ඇණයක්වත් පේන්න බලු බලමට පේන්න නැහැ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක මේක හදලා තියෙන ටිග් වෙල්ඩින් තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මේක ඉන්ස්ටලේෂන් කරලා තියෙන්නේ. එතකොට සවිශක්තිය පිළිබඳව අපිට කිසිම ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ඇතුළත මම කැමති වර්ණය යොදා ගන්න පුළුවන්. දැන් මම තෝරගත්තේ මම මුලින්දම කිව්වා මම නියුට්‍රල් කලර්ස් වලට කැමති නිසා සුදු වර්ණය සහ අළු වර්ණය. ඉතින් මම කබඩ්ස් ඔක්කොම තෝරගත්තේ සුදු වලින් නිසා මම ඇතුළත පේන්ට් කරගත්තේ පේන් ස්ප්‍රේ කරගත්තේ වයිට් වලින්. ඒ වගේම පිටත ඉතාම ලස්සන විදිහට නිමවුමක් තියෙනවා මේකට PVC වයිනල්ස් තමයි යොදාගෙන තියෙන්නේ. ඒකෙදී අපිට මේක පිරිසිදු කරගන්නත් ඉතාම ලේසි. බැලු බැලමටම කිසිම විදිහකින් කියන්න බැරි තරම් ලස්සනයි. වගේම කොයිම කෙනෙක්වත් මේක දැට අප කිසිම කෙනෙක්වත් විශ්වාස කරේ නැහැ මේක ලෝහවලින් නිපදවලා කියලා. ඒ වගේම තමයි මේකේ පිටත නිමවුම සිංග් ස්ටීල් තහඩුවට PVC වයිනල්ස් තමයි මේ සල් කරලා තියෙන්නේ. මේකේ නිමවුම හරිම ලස්සනයි. ඒ වගේම ඔයගලන්ට කැමති වර්ණයකින් මේක යොදා ගන්න පුළුවන්. මම පිටතටත් තෝරගෙන තියෙන්නේ සුදු වර්ණය. ඉතින් මම සුදු පාටට ගොඩක් කැමති හින්දා ඉතින් ඔයගලන්ට ඕනි තරම් කැමති පාටවල් රේන්ජ් එකක්ම තියෙනවා තෝරගන්න ඔයගලන්ගේ ප්‍රියතම වර්ණය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මම පෙන්නනම් මේක තමයි සිංග් ස්ටීල් කියන්නේ. මේ ආයතනය යොදාගන්නේ මිලිමීටර් 0.89 කියන ප්‍රමාණයක් තමයි මේ බැලුවම තේරෙනවා ඇති. මේකට තමයි මේ PVC වයිනල්ස් එක අලවන්නේ. ඔයගොල්ලෝ කැමති වර්ණය යොදාගන්නේ. ඉතින් සම්පූර්ණම මේ පැන්ට්‍රි එක හදලා තියෙන්නේ මෙන්න මේ තහඩුවෙන්. ඉතින් සවිශක්තිය ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් දැන් මම ඔයගලන්ට කියන්න මම කොහොමද මේක ආරම්භ කරගත්තේ කියලා. ඉතින් මගේ ඔළුවේ තිබ්බ කන්සෙප්ට් එකක් මම මුලින්දම කිව්වා මම අවුරුදු ගාණක් තිස්සේ හිතලා මගේ ලිවින් රූම් එක කොහොමද වෙන්න ඕනි කියලා මගේ ඔළුවේ වැඩ කරපු දෙයක් තිබ්බා. ඉතින්
මේ මුළු හෝල් එකම ඕපන් කන්සෙප්ට් එකක් විදිහට මට කරන්න අවශ්‍යතාවයක් තිබ්බා. මොකද මම දැකලා තිනවා දැන් අලුත් වෙන ට්‍රෙන්ඩ් එක තමයි ඕපන් කන්සෙප්ට් එක. ඒ වගේම පිටරටවල් වල ගිහිල්ලා පිටරටවල් වල දේවල් දැකලා මට ආසාවක් තිබ්බා මගේ ඒ හීන නිවහනත් ඒ වගේ ලස්සන ගයක් කරන්න ඕනි කියලා. ඉතින් සහ මට වර්ණ තිබ්බා. මම ගොඩක් තද පාට වලට ආස කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මගේ ඔළුවේ වැඩ කරපු වර්ණ ටිකක් තිබ්බා. ඕගලන්ට මෙහෙම බලවම් පේනවා ඇති. හරිම න්‍යූට්‍රල් ටෝන්ස් ටිකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණම මම ඉන්ටීරියර් එක මගේ චිත්‍රයක් වගේ මගේ ඔළුවේ ඇඳිලා තිබ්බ එක්ස්ටීරියර් ඉන්ටීරියර් දෙකම. ඉතින් මම මාස්ටර් ඉන්ජිනේර් නායතේ මිස්ටර් නලින්ව හම්බුණාට පස්සේ මම මුලින්ම කිව්වේ මගේ ඔළුවේ තියෙන කන්සෙප්ට් එක. මම කටසටහනක් ඇඳලා මම ඔහුට පෙන්නුවා මට ඕනි මෙන්න මේ වගේ පැන්ට්‍රි එකක් මෙන්න මේ වගේ මෙන්න මේ විදිහට මෙන්න මේ වර්ණ වලින් මෙන්න මේ ආකාරයේ අයිලන්ඩ් එක බ්‍රෙක්ෆාස්ට් අයිලන්ඩ් එකක් එතකොට කබඩ්ස් මේ විදිහට එළියට පැනලා වගේ උලන්ට පේනවා ඇති ඒ විදිහට අවශ්‍ය කරන්නේ වගේම මගේ හෝල් එකේ මෙන්න මේ දේවල් ටික එනවා ඒ දේවල් එක්ක මැච් වෙන්න ඕනි මොකද ඔහු මුලින්ම මගේ නිවසට එනකොට මේ හිස් හෝල් එකක් තිබ්බේ කිසිම පුටුවක්වත් තිබ්බේ නැහැ ඉතින් ඔහුට තිබ්බේ හිස් චිත්‍රයක් තමයි මොකද මගේ ඔළුවේ තමයි මම චිත්‍රය ඇඳලා තිබ්බේ ඉතින් මම ඔහුට කටසටහනකින් ඇඳලා දීපු එක ඔහු පෑ ගානක් ඇතුළත මාව හම්බෙලා කියලා පෑ ගානක් ඇතුළත මට 3D එකක් ඇඳලා එවලා තිබ්බා මට අවශ්‍ය වුණ විදිහටම හරිම ඉක්මනින් ඉතින් ඊට පහුවෙන් නම් මම ගිහිල්ලා ඔව හම්බුණා මොකද මට එඩිට් කරගන්න දේවල් ටිකක් තිබ්බා වෙනස් වෙන්න ඕනි දේවල් ටිකක් තිබ්බා ඒ වගේම වර්ණ සිලෙක්ට් කරන්න මම ෂෝරූම් එකට ගිහිල්ලා වර්ණ සිලෙක්ට් කරා මට ඕනි මෙන්න මේ වර්ණ කියන එක ඒ විදිහට තමයි අපි මේ වැඩේ ආරම්භ කරේ ඒ වගේම තමයි මට මේ මගේ මේ අයිලන්ඩ් එකට එතකොට මගේ පැන්ට්‍රි එකට මගේ ලිවින් රූම් එකට මැච් වෙන විදිහට මට ඩයිනින් ටේබල් එකක් අවශ්‍ය වෙලා තියෙනවා මේක කස්ටම් මේඩ් කරපු ඩයිනින් ටේබල් එකක් මොකද මගේ හීනයක් තිබ්බා මට ඉතා සිම්පල් ඒ වගේම මගේ කලර්ස් එක මැච් වෙන විශේෂම කියන්න ඕන දෙයක් තමයි මේ මේකේ මේ භාවිතා කරලා තියෙන කවුන්ටර් ටොප් එක විදිහට ක්වාට්ස් ක්වාට්ස් වල මට අවශ්‍ය වෙලා තිබ්බා වර්ණයක් මොකද මං කලින් කිව්වා මතක ඇති මගේ වර්ණය තමයි සුදු සහ අළු වර්ණ එතකොට මම මේ ක්වාට්ස් විදිහට කවුන්ටර් ටොප් එකට භාවිතා කරලා තියෙන්නේ මාබල් ටොප් එකක් මාබල් ක්වාට්ස් එකක්. ඉතින් සුදු සහ අළු වර්ණ වලින් තමයි මගේ හීනයක් තිබ්බ මාබල් කන්සෙප්ට් එක. ඉතින් ඒක ඒ විදිහටම හම්බුණා මම මිස්ටර් නලින් එක්ක එකතු වෙලා මම අම්මයි මමයි අපි තුන්දෙනාම මේ හැම තැනම හොයලා හොයලා තමයි මේ මාබල් ක්වාට්ස් එක හම්බුනේ. ඒකත් එක්කම මැච් වෙන්න මම ප්ලේන් ක්වාට් එකක් තෝරගත්තා. මගේ කස්ටම් මේ ටේබල් එකට ඉතින් මේකත් මට අවශ්‍ය විදිහට මගේ ඔළුව තිබ්බ චිත්‍ර විදිහටම මට මාස්ටර් ඉන්ජිනේර් ආයතනය හදලා දුන්නා. ඉතින් මම හරිම ආසාවෙන් කැමැත්තෙන් දැන් මේ ලිවින් රූම් එකේ වැඩි කාලයක් ගත කරනවා. මොකද මම කාලය පෙරම් පුරාගෙන හිටපු හිණයක් තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ දැක්ක ගමන් මේ මගේ ඔළුව ඇඳිච්ච චිත්‍රය ඒ විදිහටම මගේ ඇස් ඉස්සරහා දැන් තියෙනවා. ඒ වගේම තමයි මගේ පැන්ට්‍රි එකට මම භාවිතා කරේ යුරෝපීය විදුලි උපකරණ. මොකද කාලාතිසේ පෙරම්පුරවල හදාගත්ත මුළුතැන් ගිය නිසා මට හිතුණා කල්පවත්මත්ින් වැඩි ඒ වගේම හොඳම විදුලි උපකරණ යොදා ගන්න ඕනි කියලා. මම මෙතන පාවිච්චි කරලා තියෙන ෆෝබර්න කුකර් එකක් ඒ වගේම ස්මාර්ට් එක්සෝස් හුඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකත් යුරෝපීය බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි මෙතන විශේෂයක් තියෙනවා ග්‍රැනයිට් සින්ක් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ග්‍රැනයිට් සින්ක් එක අන්ඩර් මවුන්ට් කරලා තියෙන්නේ. මොකද මට පිරිසිදු කිරීමේදී ඉතාම ලේසි මේ අන්ඩර් මවුන්ට් කරාම ඒ වගේම ටැප් එක ඒකට මැච් වෙන්න අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තේ තමයි මගේ අනිත් විදුලි උපකරණ ටික තියෙන්නේ. මයික්‍රෝවේව් එක, ඒ වගේම අවන් එක, ෆ්‍රිජ් එක, ෆිල්ටර් එක හැම දෙයක්ම මම මේ පැත්තට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මම ඉන්බිල්ට් මයික්‍රෝවේව් අවන් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. මේකේ තව දෙයක් තියෙනවා. මේකේ ග්‍රිල් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ කිලෝ 5ක විතර කේක් එකක් බේක් කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා මාව හරියටම දන්නවා මම හරියට කෑම හදනවා. ඒ වගේම ගොඩ දේවල් බේක් කරනවා. ඉතින් ඒ නිසා මම ඉදිරියේදී මගේ YouTube channel එක ඔස්සේත් මේ දේවල් උපයෝග කරගෙන ඔයගලන්ට පෙන්වන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සයිඩ් බයි සයිඩ් ටූලර් ෆ්‍රිජ් එකක් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ මගේ කිචන් එකට. ඒ වගේම තමයි ලාඩරක් එක මේ පැන්ට්‍රි එකේ තියෙන විශේෂම දෙයක්. මගේ මේ පැන්ට්‍රි එකේ මම වඩාත්ම ප්‍රයෝජනෙට ගන්න ස්ථානය තමයි මේ ස්ථානය ලාඩරක් එක. මොකද මගේ
ගොඩක් බඩු තියෙනවා ඒ කියන්නේ අපි ස්ටෝක් කරගෙන මොකද අපි කොරෝනා කාලේ ඉඳන් අපි ගොඩක් කෑම ස්ටෝක් කරගන්න පුරුදු වෙච්ච කට්ටියක්. ඉතින් ඒ නිසා කෝකලත් කියලා දැන් වියලි ආහාර අපි ස්ටෝක් කරගෙන තිනවා. මේ රැක් එක මට ගොඩාක් ප්‍රයෝජනවත්. මගේ වැඩිපුර තියෙන කෑම ස්ටෝක් කරගන්න මට අවශ්‍ය වෙලාවට මම මේක වෙන් කරලා තිනවා. පැන්ට්‍රි එක ඕගනයිස් කරගෙන තිනවා මට අවශ්‍ය අවශ්‍ය දේවල් එක එක විදිහට. ඉතින් මේක ගොඩාක් පහසුයි තෝරා ගන්නත් පහසුයි. අපිට සමහරක් වෙලාවට ප්‍රශ්න තියෙනවා මේ එහෙම ගෙනාපු බඩු කල්ලිකුත් වෙනකන් අපි දන්න. නමුත් මෙහෙම පෙන්වන්න තිබ්බම අපිට ඉක්මනින් අපිට අවශ්‍ය දේවල් මොනවාද අමතක වෙච්ච දේවල් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ලාඩර් රැක් එක ඉතාම ප්‍රයෝජනවත්. ඉතින් දැන් මම පෙන්වන්නම් ඉස්සරහට මගේ පැන්ට්‍රි එකේ අනිත් කබඩ් වල කොයි විදිහටද ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්නම් මගේ පැන්ට්‍රි එක කොහොමද මම ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මගේ දොරෙන් මගේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට එනකොටම පේන්න තියෙන මේ පැන්ට්‍රි එක මේ ඩයිනින් ටේබල් එක මේ ලිවින් ඒරියා එක. මොකද මේක ඕපන් කන්සෙප්ට් එකක්. ඉතින් ඒ නිසා නිතරම මේ පැන්ට්‍රි එක පිරිසිදුව තියාගන්න එක තමයි මූලිකම දේ. මොකද මම තෝරාගත්තේ මිනිමලිස්ට් කිචන් එකක්. ඒක තමයි මගේ මුළු ගෙදරම තීම් එක මිනිමලිස්ට් කියන එක. ඉතින් බඩු අඩුවෙන් භාවිතා කරන එක. ඉතින් ඔයගලන්ට පේන්න තියෙන මගේ කවුන්ටර් ටොප් එක උඩ බ්‍රෙක්ෆාස්ට් ඓලන්ඩ් එක උඩ වැඩිපුර බඩු නැහැ. ඔයගලන්ට පේන්න තියෙන මෙතන තියෙන පළතුරු විතරයි මෙතන තියෙන්නේ. මට නිතරම අවශ්‍ය කරන දේවල් ඒ වගේම තමයි මම මේ පැන්ට්‍රි එකේදී නිතරම භාවිතා කරන දේවල් මට අතට ආසන්න කබඩ්ස් වල මම දාගෙන තියෙනවා. ඒ වගේම මම නිතර භාවිතා වෙන්නේ නැති භාණ්ඩ මම උඩ කබඩ්ස් වල දාලා තියෙනවා. මොකද ඒ දේවල් මට නිතරම අප්‍රෝච් කරන්න අවශ්‍ය නැති නිසා. ඉතින් මම පෙන්නන්නම් මම කොහොමද මේ දේවල් ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි කියන්න ඕනේ දැනට ලංකාවේ තියෙන හොඳම ඇක්සසරිස් තමයි කිචන් ඇක්සසරිස් තමයි භාවිතා කරලා තියෙන්නේ. මෙතන තියෙනවා සයිඩ් ප්ලේට්ස් සෝසස්. ඒ වගේම මේකට සොෆ්ට් ක්ලෝසින් තාක්ෂණය තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් කිසිම ගැටලුවක් නැහැ මේ කබඩ්ස් වහද්දී. මෙතන ප්ලේට්ස් දාලා තියෙනවා. ඉතින් මේ රැක්ස් කිසිම බය නැතුව වහන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට මෙතනට අවිල බැලුවොත් පේනවා ඇති මගේ ස්පයිස් ට්‍රැක් එක. මේ මට මගේ කුකර් එක ළඟටම අවශ්‍ය වෙන විදිහටම මම මේ ටික හදාගෙන තියෙනවා ස්පයිසස් ටික. එතකොට මට නිතරම එහෙම දුවන්න ඕනේ නැහැ ළඟම තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා බොටල් රැක් එකක්. ඔයගලන්ට පේනවා ඇති අපිට අවශ්‍ය කරන බොටල්ස් මෙතන දාගන්න පුළුවන්. ඒ වගේම සෝස් වර්ග වුණත් මට මෙතන දාගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ කවුන්ටර් ටොප් එක අපි නිතරම පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගත්තේ නැත්නම් මොකද විශේෂයෙන්ම කියනවනේ මම භාවිතා කරලා තියෙන වර්ණය සුදු. සුදු වර්ණය කියන්නේ නිතරම කිල්ටු වෙන්න බලනවා. ඒ නිසා නිතරම මේ කවුන්ටර් ටොප් එක පිරිසිදු කරගන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ මේ බ්‍රෙක්ෆාස්ට් ඓලන්ඩ් එක. බ්‍රෙක්ෆාස්ට් ඓලන්ඩ් එකෙත් මට විශේෂ වාසියක් වුණා. තව එක්ස්ට්‍රා මට මෙතන තියෙනවා ලාච්චු ටිකක්. ඉතින් මේකෙත් මට ඕගනයිස් කරගන්න පුළුවන්කම ලැබුණා තව දේවල් වැඩිපුර. ඉතින් මෙතන කටලරි ට්‍රේස් දාලා තියෙනවා. ඉතින් මම මෙතන ඔයගන්ට පේනවා ඇති මෙතන හැඳි ජාති ගෑරප්පු පිහි ඒ වගේම ටවල්ස් ඒ වගේ දේවල් පේපර් ටවල්ස් ඒ දේවල් මෙතන දාලා තියෙනවා. ඒ වගේම මේ ලාච්චුවලත් මම කප්පන් සෝසස් තව තියෙන ද්‍රව්‍ය දේවල් ඔගනයිස් කරගෙන තියෙනවා. එතකොට මට ඒවා ඉතාම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. යට කබඩ්ස් වලත් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ මේක මම ක්ලීන් කරගන්න ඕල් පර්පස් ක්ලීනර් පාවිච්චි කරනවා හැම වෙලේම. ඒක පාවිච්චි කළා තමයි මේක ක්ලීන් කරගන්න. ඉතින් එතකොට කිසිම බය වෙන දෙයක් නැහැ. ඉතින් මේක බැලූ බැලමට ලස්සන්ට පේනවා. වගේම මේකේ පොඩි ඩිස්අඩ්වාන්ටේජස් උත් තියෙනවා. මේක අපිට මුලින්ම මාස්ටර් ඉන්ජිනේර් ආයතනය කියලා දුන්නා. නමුත් පළවෙනි දේ තමයි අපි දැන් මම කිව්වා මේක නිතර නිතර පිරිසුදු කරන්න. ඒ මතු පිටනේ. නමුත් මේක ලෝහ නිසා මේකත් පිරිසුදු කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි ජපන් කාර් එකක් ගත්තාම අපි ඒ කාර් එක හැම සතියෙම වගේ අඩුම තරමේ සතියකට සැරයක්වත් හෝදනවා. පිහිදානවා ලස්සන්ට තියාගන්න. ඒ වගේම මේ පැන්ට්‍රි එකටත් ඒ මේන්ටෙනන්ස් අවශ්‍යමයි. මොකද මේක ලෝහ. එතකොට නිකන් හිතන්න අපි අතින් වොෂින් පවුඩර් ටිකක් එහෙම නැත්නම් ඩිෂ් වොෂ් ටිකක් හෑන්ඩ් වොෂ් ටිකක් මේ ලෝහ මතු පිටට වැටෙනවා. ඊට පස්සේ දවසින් දවස වතුර බින්දුව බින්දුව වැටෙනවා. ඒක ඔක්සිකාරකයක් වෙලා මේ ලෝහය මල බැඳෙන්න පටන් ගන්න පුළුවන්.
එතකොට ටික කාලයක් යද්දී මේක මල බැඳුනොත් හැබැයි ඉතින් අපිට අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මල බැඳුනත් අවුරුදු 10ක වගකීමක් මේ ආයතනෙන් අපිට දෙනවා. හැබැයි අපි දැනගන්න ඕනි එහෙම නොවි මේක ආරක්ෂා කරගන්න. මොකද මෙච්ච ලස්සනට දෙයක් කරලා මෙච්ච ලස්සනට දෙයක් හදාගෙන ඒ වෙනුවෙන් මුදල් වියදම් කරලා අපි ඒක දෙ मेन्टेन करगते ना एक अपे वेरादी मम हितनवा ये मुन दे तिब्बत अभी नितर नितर मेक पिरीसुद करगा देवा करगा इवे मिता मम एक वलक्वगा मितंट पीवीसी कापट कग्दारती ना मगे हेम कबड हेकम हेम लाचुअकम मे पीवीसी कापट दालतम मम बड दालती इतकोट मगे अति मुखर अत पशु मकुना एक वलक्वागा हेकेवती नो मट मे पीवीसी कापटक निशा थीन ඒ විදිහට තමයි ඒ කරුණ ඒ වගේම තමයි කියන්න ඕනි මෙන්න මෙතන මගේ සිංක් එක යට මම මගේ බින් එක ඒකත් හයි කරලා තියෙන මේකට දොර ඇරෙද්දි එන විදිහට ඒ වගේම තමයි ඔයගලන්ට මේන්ටනන්ස් ගැන කියද්දි ඔයගලන්ට පුළුවන් සතියකට සැරයක් විතර මේ කබඩ්ස් ඔක්කොම ඇරලා තියෙන විශේෂයෙන්ම සිංක් එක යට තියෙන කබඩ්ස් පැක් දෙකක්වත් ඇරලා තිබ්බොත් ඒකේ වතුර නැදිලා තියෙනවා නම් වතුර වාෂ්ප වෙලා මේක නිතරම වියලි විදිහට තියෙන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ දන්නම අපි සාමාන්‍යයෙන් වාහනයකට සර්විස් එකක් දෙනවනේ ඒ වගේ තමයි මේ පැන්ට්‍රි එකටත් සර්විස් එකක් අවශ්‍යයි මාස 3කට හෝ 6කට සැරයක් අපි දන්නවා පිටරටවල නම් අනිවාර්යයෙන්ම නිතර නිතර මාස 3කට සැරයක්වත් මේවා ඕගනයිස් වෙනවා ඉතින් අපිට පුළුවන් නම් මාස 3කට අඩුමතරම මාස 6කට සැරයක්වත් මේ බඩු ඔක්කොම එලියට අරගෙන පිහිදාලා නැවත ඕගනයිස් කරන්න අපිට මේ හැම දෙයක්ම ඉතාම ලස්සනට පිරිසිදුව දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා ඉතින් මම ආරාධනා කරන ශ්‍රී ලාංකීය ගෘහණියන්ට දෙස් ඉන්න ඔයාලට බය නැතුව මේ වගේ ලෝහ පැන්ට්‍රි එකක් ඔයගලගේ නිවහනට ඔයගලගේ නව නිවහනට ඔයගලගේ සිහින මුල්තන්ගේ නිමා කරගන්න මේ වගේ ලෝහ භාවිතෙන් මුල්තන්ගේ ඔබේ පැන්ට්‍රි කබඩ් එක නිම කරගන්න කියලා ඒ වගේම තමයි ඔයගලගේ පැරණි නිවහනේ මේ වගේ ලස්සන පැන්ට්‍රි එකක් කරගන්න ඕන නම් තියෙන පරණ පැන්ට්‍රි එක අයින් කරලා රිනොවේෂන් එකක් කරගන්න ඕන නම් ඔන්න බය නැතුව ඔගලන්ට කරගන්න පුළුවන් මේ සින්ක් ස්ටිල් භාවිතා කරලා මාස්ටර් ඉංජිනේරෙන් ආයතනයේ ඔස්සේ වගේම තමයි අතේ ඇති මුදලට සරලන විදිහට ඔබට ඔගලන්ට සාකච්ඡා කරලා ඕන් එක කරගන්න පුළුවන් මොකද ඕන් හරිම මිත්‍රශීලී හරිම කාර්යක්ෂමයි විශේෂ දෙයක් කියන්න ඕනි මේ කණ්ඩායම දිවාරා නොබල මගේ පොරොන්දු වෙච්ච කාල සීමාව ඇතුළත මගේ මේ වැඩේ නිම කළ දුන්නා හරිම කාර්යක්ෂකම කාර්යක්ෂමයි ඒ වගේම සුහදශීලී කණ්ඩායමක් ඉන්නේ කිසිම බය වෙන දෙයක් නැහැ ඒ වගේම තමයි මේකේ ඉලෙක්ට්‍රික් වැඩ ප්ලම්බින් වැඩ හැම දෙයක්ම කරන්නේ මේ අයමයි ඉතින් අපිට තව අය හොය හොය වද වෙන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ගේ පැකේජ් එක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා ඉතින් ටයිල් කරගන්න ඕනි නම් ඔයගලන්ට ඒ දේවලුත් කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා කිසිම විදිහක බය වෙන්න දෙයක් නැහැ ඔයගලන්ට මේ පැකේජ් එක ඇතුලේ ඊටාම වගකීමෙන් ඕන්නේ ඒගොල්ලන්ගේ කාර්යය හරියටම කරනවා අපේ ඔළුව ඇඳිලා තියෙන ඒ සිහින ඒ විදිහටම සබෑ කරලා දෙනවා ඉතින් බය නැතුව ඔයගලන්ට පුළුවන් ඕන් එක එකතු වෙන්න මම මේ වෙලාවේ සුපතන මාස්ටර් ඉංජිනේර ආයතනයටත් මේ වගේ තව දේවල් කරලා ගොඩාක් දිනුවෙන් දිනුවට පත් වෙන්න කියලා ඉතින් ඔබටත් ආරාධනා කරනවා ඔබේ සිහින මුල්තැන්ගේ මගේ මෙන් හැබෑ කරගන්න එන්න කියලා ඉතින් ඔක්කොම ටික අහගත්ත නේද බලාගත්ත නේද ඇයගේ මුවින් ඉතින් ඉස්ලාම නියතමානීව ආරම්භ වෙනවා මාස්ටර් ඉංජිනේරින් නිර්මාතෘරය වශයෙන් විශේෂයෙන්ම අය විශේෂයෙන්ම අයත් ඇගේ අම්මත් මෑණියනුත් අපගේ මගේ ආයතනය විශ්වාස කරගෙන මගේ ආයතනයට පැමිණිලා ඔවුන්ට අවශ්‍ය දේ කියලා ඔවුන්ගේ අතේ තිබ්බ බජට් එකට අපිට කියලා මේ සේවය ලබා ගත්තට ඉතින් විශේෂයෙන්ම ඉතාමත්ම ලේසි වුණ නෑ මොකද හේතුව මං නොබියව කියනවා අය රංගන ශිල්පිනියක් වුණ නැත්නම් ඇත්තටම අය හොඳ ගෘහ අලංකරණ ශිල්පිනියක් ඇත්තටම මේ සියලුම ඩිසයින්ස් अतर उबड़े पेन मे अप टू सीलिंग कबर्ट सिस्टम इवागे मे डेकोरेशन सिस्टम इवागे मे डाइनिंग टेबल मे आइलैंड मे पावचल मेटीरियल सील मेवा सालन तारक उबगे तारकाव्यगे अदहस मगे अदहस अन्मे इसला मंगे कि ममकले ऐगे अदहस निष्पादनेट गति पमनाई थिंक अतर ऐगे कलेक्शन गतम सील मदे तीन अभी अलमारी तिन्न मंगसराट अलमारी बला उबट इतनी अतर ටිකක් අසීරු වුණා මොකද මෙහෙ තිබෙන ඇතම් නිසා විස්පාදන මටත් වසර 15 කමන අධ්‍යක්ෂින් තියෙනවා මේ පැන්ටි කබඩ් සහ අල්මාරි ශිස්ත්‍රය නමුත් මටත් ෆැමිලිය වුණා මටත් ෆස්ට් ටයිම් අධ්‍යක්ෂින් වුණා ඉතින් නමුත් ඇය ඉල්ලා සිටියා
අයි අපි කොහොම හරි මේක කරමු අපි බෑ කියලා බෑ කියලා ඉතින් මම ඒකට සරසලා මොකද හේතුව අපි කරන්නේ ඔබ දන්නවා ලී බෝඩ් නෙමෙයි අපි කරන්නේ අපි වෙන කන්සෙප්ට් එකක් කරන්නේ ලෝකයේ තිබෙන ශක්තිමත්ම වෙල්ඩි සිස්ටම් එක තමයි භාවිතා කරන්නේ හොඳම ලෝහයක් භාවිතා කරන්නේ ජපන් සින්ක් ස්ටිල් එක ඉතින් අය කිව්වා පරිදි ඒ සියලුම දේවල් අපි භාවිතා කරනවා ඉතින් ඔබ මේ වීඩියෝ ක්ලිප් එක බලවන ඔබ බලන්න ඇති අය කිව්වා ඔබට ඔබගේ අපගේ තාක්ෂණය මේක කොහොමද මේන්ටනස් කරන්නේ මේක කොහොමද මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ ඉතින් සියලුම දේවල් මම හිතන්නේ අය ඔබට වුණ ඔබට පැවසුවා ඉතින් මම ඉල්ලා සිටිනවා ආදරණීය පාරිභෝගික ඔබගෙන් ඒ විදිහට පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ ගොඩක් අය අහනවා මේක මේවා ඇඩ්වාන්ටේජ් මොනවද ඩිස්ඇඩ්වාන්ටේජ් මොනවද ඉතින් ඔබ දන්නවා මේක ලෝහයක් නිසා ඇත්තරම වේගුල්ලු කන්නේ නැහැ ගැලවෙන්නේ නැහැ ටික ආගන් වෙල්ඩින් සිස්ටම් එකක් අපි පාවිච්චි කරන්නේ ලෝකෙ තිබෙන දැනට සේනගත කිරීම වල ඉහළම සේනගතය තිබෙන වෙල්ඩින් සිස්ටම් එක ඉතින් ලංකාවේ ඉන්න දක්ෂතම වෙල්ඩින් ශිල්පීන් ස්ටිල් ෆැබ්‍රිකේටර්ලා මං ගාව ඉන්නවා ඉතින් ඒක ඔබලා දන්නවා ඔබලා දැකලා තියෙනවා ඉතින් බය නැතුව කියනවා ඔබගේ අලුත් මුළු තැංගය තරණි රෙනෙවෙට් කරන මුළු තැංගය සඳහා අපව තෝරගන්න අපගේ සේවය ලබා ගන්න ඉතින් ඔබට බලා ගන්න පුළුවන් ඉදිරියටත් මෙවැනි ආකාරයේ වීඩියෝ දර්ශන අපි කරන සෑම නිර්මාණයක්ම පාරිභෝගිකයාගේ මහත්මයාගේ අවසරයත් ඇතුව ඔබට ඔබ වෙත ගෙන එනවා අපි බලමු ඉස්සරහට ඉතින් බොහොමත්ම ස්තුතියි YouTube මාධ්‍ය ඔස්සේ Facebook මාධ්‍ය ඔස්සේ අපගේ වීඩියෝස් නරඹන දෙස් විදෙස් ඔබට ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මාධ්‍ය ඔස්සේ තමයි මේ ආයතනයේ මේ වගේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඇත්තටම ඔබ දන්නවා ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ මුළු තැංගේවල් මේ වෙද්දි අපි මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ විසින් නිෂ්පාදනය කළා තිබෙනවා ඉතින් මේකත් අපිට තර ආකාරයේ හිණයක් ඉතින් ඔබ දන්නවා ආදරණීය පබෝද සංදීපිනි මහත්මිය ස්තුතිවන්ත වෙනවා ඇයට ඇය තමයි අපගේ පළවෙනි කලාකාරිනිය ඊට පස්සේ දමිතා බේරත්න දැන් සලනි තාරකා ඉතින් තවත් මෑතකදී ඔබට බලා ගන්න පුළුවන් ලංකාවේ සුවිශේෂී කලා ශිල්ප ශිල්පිනියන්ගේ වැඩ ඉතින් විශේෂයෙන්ම ඒ විශ්වාසය ඒ ට්‍රස්ට් එක අපි නිතරම ඔබ වෙනුවෙන් පවත් ගන්න අපි නිතරම අපකැප වෙලා සිටිනවා ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ දකින්න ඇති මේ මුළු තැංගවල් අපි නිෂ්පාදනය කරන විදිය ඉතින් සම්පූර්ණයෙන්ම වෙල්ඩින් සිස්ටම් එක ඉතින් ස්ටිල් තාක්ෂණය ජපාන් තාක්ෂණය යුරෝපියන් ඒ උපකරණ සියලුම දේවල් එක්ක ඉතින් ආදරණීය තාරකාභිය ඔබගේ සාලනී තාරකාගේත් මේ මුළු තැංගේ වෙනුවෙන් අපි සෑහෙන දේවල් කළා ඉතින් අයත් බොහෝ සෙයින් ගෞරව කළා ඉතින් අවසානයේදී ඔබ මේ දකින ලස්සන රූපරාමු ශ්‍රී ලංකාව තුල යුරෝපියන් තාක්ෂණයත් එක්ක මොඩර්න් කන්සෙප්ට් එකක් ඔබගේ ආලින්දට ඔබගේ ස්මාර්ට්ෆෝන් එකට අපි මෙහෙම අපි ගෙනලා දුන්නා ඉතින් විශේෂයෙන්ම ස්තුතන්ත වෙන්න ඕනේ ආදරණීය රංගන ශිල්පිනිය සලනි තාරකා විශේෂයෙන්ම නොමිලේ තමයි මේ අපගේ වෙළඳ ප්‍රචාරය වෙනුවෙන් මේ වීඩියෝ එක අපිට ලබා දුන්නේ ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් ඇයගේ මෑණියන් නිර්මාමයාති මහත්මියත් මම මේ අවස්ථාවේදී ආදරයෙන් මතක් කරනවා ඇයත් අපිට සෑහෙන උදව් කළා සෑහෙන දේවල් කළා මේ ෆැබ්‍රිකේෂන් එක කරන අතරතුරේදී ඉතින් සලනි තාරකාවට මම ස්තුතන්ත වෙනවා ඇයගේ වටිනා කාලය අපගේ ආයතනයේ වෙනුවෙන් මෙරමු කරමින් විශේෂයෙන්ම අපගේ ආයතනයේ සේවය ඇගේම පිණිස මේ ආකාරයේ ප්‍රචාරයක් ලබා දීම පිණිස ඇය මේ ආකාරයෙන් වීඩියෝ රංගනයක් වීඩියෝ එකක් කරන්න දායකීම සම්බන්ධයෙන් ඉතින් අවසාන වශයෙන් ආරාධනා කරනවා දෙස් විදෙස් සියලුම දෙනාට පැමිණෙන කිරිබක්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනයට ඔබගේ සිහින මුළු තැංගය සිහින ක්ලොසෙට් වෝඩ්‍රොප්ස් අපගේ නිර්මාණය කරගන්න බොහොමත්ම ස්තුතියි ආයුබෝවන්